දවසක් දුවේ පුත්තේ යාල හැමෝටම ආදරෙන් පිරගන්නවා අපේ CT පන්තියට. අද ්‍රීජෝල්ට අර්ගෙනාවේ හද ශ්‍රීණීය තොරතුර ාසාන වෙදන් තාක්ෂණ විෂයට අදාළව පළමිනි පාඩ මේ තුම්වැනි වීඩියෝ වගේම පින් පාටමට අදාල අවසාන වීඩියෝ එක. අප මීට කලින් තවත් වීඩියෝ දෙකක් මේ පාඩමට අදාළව කරලා තියන යිඉතින් දුවේ පුතේ මේ තුම්මනි වීඩියෝ එක ගන්න කලින් මෝගලෝ එක සා දෙකව කියන වීඩියෝස් අනිවාරයෙන්ම. බලන්නේ වගේමටීජ චැනල් එක අපේ යිසි පන්තිය චැනල් එක සබස්ක්‍රයිප් කරන්න ඉතින් කොට අලුත් තල්ත් පාඩාමයි හලට පදාගන්න බොළුවන් අපේ පාලවෙනි පාඩම නම් තමයි මධ්‍ය සැකසුම් එකක මෙතන දී අපි කතා කරා දරුවනේ මොකදද මධ්‍ය සැකසුම් එකකය කියන්නේ කොහිද මන්ධ්‍ය සැකසුම් එකගේ තියෙන්නේ මොකක්ද මධ සැකසු මේ එකගේ මූලි කාරය ඒවාගේම මධ සැකසුේකගේ ප්‍රධාන කොටස් තුනක් වන එCE මෙමරියනි ඒවාගේම මධ සැකසුම්ේකක වේගේ අපිගෙනක් ස්පන්ධකේ ඉංගලිශලි නම් ක්ලොක්ස් පීඩක්න අපි කතා කරා. එනම් තුම්මිනි වීඩිය එක විදිහයට අප අරගෙනෙනවා අලුත්මාලුත් මාතෘකාවක් මධධ සැකසුමේකගේ පරිනාමන. ඔයාට වේඩිය කපේවා මිනිනිසා වානරයාගේ සිටාද දක්වා පරිනාමය වෙලා තියෙන්නේ කොහොමද ඒවාගේ තමයි අපි අද පඩමින් කතා කරනවා මධ්‍ය සැකසුම්කගේ කොහොමද පරිනාම්මනය වනේ කොහොමද පරිනාමය වනේ වෙනස්සුනේ කොහොමද කියලා. පුතේ දුවේ ඔයාර දන්නවා ආද මිනිසා අධිකාලීන මිනිසා ගන්ත කටයුතු වලට පාවිච්චි කරේ ගල් කැබැලි අස්තිිකබැලි ඇටවර්ගලී කෝටු මෙ මේ වගේ දෙ ඔබල චහාසභය පාඩමේදී මේක ඉගැනගනි. ඉට පස්සෙ වන ක්‍රම ක්‍රමයහින් ආද මිනිසා ඔය ගල් කැබැලි පබලු වගේ දේවල්ලින් අන්ද කටයුතු සිද්ධ කල ටික ටික දියුණුවෙමි සංකීරුණ ගටලු නිර්මේ විසඳගන්න යන්ත්‍ර නිර්මාණය කර එනම් පොතේ මේග අපි දිනෙන් දින දියුණු වෙලා ගල්ගවාවල ජීවත්වෙලා. අද මේ වගේ සිමියන්ති ගඩල්ි බැ අසන வா ජීවத்தின කරමට පරිணமය உண වගේ ගනිත කටයුතු කරන්නால் ආද මිනිස්සා ගල්கැබලவலிந்த. அது பாவிච්ச்சு කරන්න මේ පරිගනකේ දක්වා පරිணමය මෙහම පරணම එක පාරම ටක්ගල පරිගණක නිර්මාණය කරනහ. ඉලමකද කර චූට චූට එක එක මැශීන්. ඩිපඩ න්ත්‍ර නිර්මාණය කරමින් තමයිපු අධක්වාා පனாමයේ ද පරිගානකයක් ගත්තත් හෙට වෙනකොට මොනවගේ පරිගනකයක් අපිට පාවිච්චි කරන්න වේ ඔයාල ලොකු වෙලා ඔගලට මොනගේ පරිගානකයක් පාවිච්චි කරන්න වේද කියන්න අපි දන්න මොකද දිනින් දෙන දිනින් දෙන මේක වෙනස්සනයා දුණු වෙන මෙන්න මේ රෝපය ඔුල දල තිෙන අනි වායම ඔගොල්ලො මෙන්න මේ රූපයට සමානද්‍යයක් පාවිච්චි කළ තියනවා. පුංචි කාලෙදියෝගොලු ගණකරාාව පාවිච්චි කරානය ද ගණ්ට කටයුතුවට. ඉතින් අප මේකටිගන ඇබගස්සෙක් කියලා. ගනගොයාල පාවිචයන ගනකරාාව සමානධඇත්තම ඇපතිමේ ඇබකසිය කියල කියන. අපි ආධිකාලයන් දම් මනිසා එකක නිර්මාණ කරාකිව නිම එ එකතුකට මෙන්න මේ ඇබ්කසේ නිර්මාණය කරින් ජපන් ජාතිකු. අප. මේ ඇබකසේ පති සඳහන් කරනවේ ඇබකසය තමයි පරිගණගේ මූලි කාඩිතාලම පරිගණක යක්හ දන්න මූලි කාඩිතාලම විදියට අපි කතා කරන මෙෙන ඇබකස ඉතින් ඔගොලන්ට මෙති තාම වැදගත්තේ ඊළඟට අපි කතා කරනවා පරිගනකයේ පිය අපි ලිපඳ දැන් පහේ ශිෂෂත්තහෙම ලියලා මේ වෙන කොට හතවසරෙන් දවාදරුවෝ ඕගොල්ල මේ ච වැැබේච් කියනක් පුද්ගල ගැන දන්නවා අපි කියන මේ චබේ් කියන පුද්ගල ඇතම පරිගණක පියා පරිගන්න පරිගණකයක් නිර්මාණය කිරීමේදී ඒහා සම්බන්ධ සුවිශේෂ කාරයභාරයක් සිද්ධ කළ පුද්ගලයටතමන පරිගණක පියා කියන විරුදධ වලින් නාමය ලබා න්නඒන මෙම බේ් කියන පුද්ගලනටත් ඔන්නය පරිගණක පියා කියන විරුද්ධාවලින් නාමය ලබා දෙනවා හේතුවක් තියෙනවා මෙයා පුතේ පරිගනක නිර්මාණය කිරීම ශේෂ්‍ර විශාාව පුනුරුදයක් ඇතිකරපු කෙනෙක් ඒ වෙනුවෙන් මෙයා යන්ත්‍ර දෙකක් නිර්මාණය කරනවා ආන්තර එෙන්ජිම ඩිෆරන්ස් එජි සහ විශ්ලේෂකෙන්ජිම ඇනලටික ජ මේ දෙක තමයි දේ අපිට පරිගණකයක් නිර්මාණය කිරීම හැරවුම් ලක්ෂ විදියට හඳුන්න්න පුළුවන් යන්ත්‍ර දෙක්ත විෂ්පාදනය කළා චර් බැබේච් කියන පුද්ගලයා. ඒ නිසා තමයි එයාට මෙන්න පාරිගනකයේ පියා කියන වරුදා වලි නාමය ලබාදීලා ති බොකොම වැදගත් මෙන්නම කරුණ මඟට අප එනවා දැන් කොහොමද මේ පරිගානක පරි ගනකප්පි කෝමද වංකරම්. පරිනාමය වුණු ආකාරය කොහොමද අපි වෙන්කරම් දැන් මෝගොල්ලො දන්න පොතේ ඔයාලගේ ආච්චිල සීියලාගේ පරම්පරාව කියලා යන්න. එෙස අම්මල තාත්තලගේ පරම්ර. ඉටිපස ඔයාල්ල පරම්පර. ඉළංඟට ඔයාලගෙන් පස්සේ ඔවගොල්ඩොලොක්කු වෙලා ඔයාල දරුවන්ගේ පරම්පරා. ඔය වගේ පරම්පරා ගැන ඔගොල්ලෝ හල තියෙනවන ඉතිං. පරිගන්නකයේ මද්ද සැක්කසුම් මේකකේ නිෂ්පාධනය කරන්න භාවිතා කරපු තාක්ෂණයන්ම පරම්පරා වලට වෙන්කදම ඉස්සල කතා කරපු සියලදි ආචිලක පරම්පරාම්මල තාත්තකි පරම්පලාාව එයාදි පරම්පමෝ කාලයානුවත්තම වෙන් කරේ. අපි මෙතවිදිරි පරම්පරාගැන කතා කරන්නේ මෙන්න මෙහෙමයි. පරිගානකවල තියෙන මධ්‍ය සැකසුම් මේකකේ සෑම පරිගනකක මදධ්‍ය සැකසුම් මේක ග්‍යත්තියෙන පුතේ පරිගණකයක් නිර්මාණය කරන්න භාවිතා කරපු මධ්‍ය සැකසුම් මේකකය නිෂ්පාධනය කරල තාක්ෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරලා අප පරිගාණක පලාම් පරාවටුවෙන්කර අද අපි පාඩමේදී ඉගනගන්නේ මොනවද මේ පරම්පරාවල් කොහෝමද මේ පරම්පරාාවලට වෙන් කරේ මොනවද ඒ ඒ පරම්පාරාවලදී සීුවෝකෙ මැත්තම් අධ්‍ය සැකසුම් මේ එකකේ භාවි නිර්මාණය කරන භාවිතා කරපු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියලා. හොඳ. අපි කතා කරනමම අපමමුලිගු වල පඩ සාරංශයක් න්න අපි ඒඟට මේ ගැනක විස්තරාත් මොකව කතා කරමු දරුවනේ. පලුම් පරම්පරාව. පළමු පරම්පරාවේදී මධදිසකසු මේකකේ නිර්මාණය කරයේ ්‍රික්්කනල පාච්චි කල් ඔන්නු කොලට හිත්තක නද වලාගන්න පුොළුව. දෙවනි පරම්පරාව. ට්‍රන්සිස්ටර් දෙවනි පරම්පරාාවේ දී රිික්්තක නල අයිං කරලා එවිනුවට ට්‍රාන්සිිස්ටර තාක්ෂණය භාවිතා කරම් මෙන්න ට්‍රාන්සිස්ටර එක පින්තූරයක්. පෙනවන වෙනි පරම්පරාවට එනකොට අපි අනුකලෙත්ත පරිපත්ත අපි පාවිච්චි කරා. හතරවෙනි පරම්පරාවේද අපි ශුද්‍ර පරිපත අනුකල්ත පරිපත ලක්ෂගාන භාවිත්‍යය නිර්මාණය කරපු ශුද්‍ර පරිපත පාවිච්චි කර. අදවෙනකොට අපන්න මේ ශුද්‍ර පරිපත පාච්ි ගන්න සිව්වන පරම්පරායි. දැන්ට ඔයාල ගන්න චුපතති මේ පරම්පරහත්‍ර ගැ විතරැක්ී තව පරම්පරාවක් ගැන කියනවා පස්සෙන පරම්පා. මේක පු අනාගතයේදී අපි අනාගත පරම්පරාාවදතන මෙන පස්සන පරම්පරාව හඳුට මෙතින්ද අප කෘතිම බුද්ධිය එකනෝ රබෝත ක්ෂණය ගනතමයි මෙතින්දී කතා කරන්න තරෝාවල පෙරපොති අපි ගනගන්නේ පරම්පර හතරයි පළම්පරම්පරාව රිත්ත කනාල දෙවන පරම්පරාව ටராන්සිස්ටර ාව அනු කලத்து පරිපත අතරවැනි ප පරාව ශුද්‍ර පරිපත. අනිවාරයමක් දුව පුතෝයාල් මේ නෝ් එක ලියාගත යුතුයි වීඩියෙක් පෝස් කරා නෝට්ට එක ලියාගත නෝටක ලියා ගනිමින් තමයිෝගොළුේ වීடிய එක බලන්න නෝව. හොඳ. අපි යමු පරම්පරා එකනෙගගෙන ස්තරාත්මක කතා කරන්න. ඔ පළවෙනි පරම්පරාව පරිගන. එදවාස් නමසය හතලිය ඉඳල එක්දාස් න සය පනස්හරය දක්වා කාලය කළ භාවිතා කරවූ පරිගණක පළමු පරම්පරාවේ පරිගණ කලි සඳන්නවා. මෙම පරම්පරාවේ පරිගනකවල මූලිකම උපාගේේ රික්තකනල වැැකම් බ් කෙලප ඉංගලිෂලින් කියනවා. මෙම පරම්පරාය පරිගණක දැමල් අපි ගන්නවා වැැකෝන්ටු් පාවිච්ි කල්ල හර්දපු පළමෝ පරම්පරාය පරිගණකවල ලක්ෂණ කනගත් මොද ක්ෂණ. ප්‍රමාණයෙන් විශාලයි අධික ලෙස රත්වෙනවා වැඩිපුර විදුලියකෝන විශ්ෝෂනීයත්යේ අඩුයි වැඩි පිරිවයක් දරීමට සිද්ධ වෙනවා. ඒ වගේ මයි ක්‍රියාත්මක වෙන වේගේ මිලි තපපරවලින් මින් මිලි තපපරවලින්. දැම්මි පලවින් පරම්පරයි පරිගන පෝත්තෙන් ඉතාම හත්ම විශාල විශාල හෝල් ඔගොල් දන්න නොගොලස්ෝ විශාල හෝල්තියන්නේ කාමර අන්නේ තරම් විශාලයි. පරිගණක ඒවගේම රප්ත නොත් ැඩි විදුලියත් ගොඩක් ඕෝනි ඒවගේම අපි හම ස්තම දැන් අපි කතා කරනෝ හ හයවසරද පරිගණක ඉතාමත් ශ්වාසනයයි කිය ඇබැි පලම් පරම්පරයි පරිගණක තරම විශවාසනීයත්තය නැහැ ඔන්න බලන්න වැැකයුපට ප්‍රික්්්‍රක නල ඔගලට තේනොම විශාල කාම්බරයක් තරම් ලොකුයි පරිගණක ම්ම් මිලියනගන්න පාවිච්චි කළ තමයි මේ පරිගණක නිර්මාණය කරේ එතකොට මේ පරම්පරාවදිී පාවිච්චි පරිගනක වර්ග තිබබා මේවා ඔගොල් නම් මාතකතියාගන්න ඕන පළවෙෙනිය එනිව නිවනිව එ මේ වූවා ඔගොල්ලෝ නම් මතක තියා ගන්න ඕනේ. ඔන්න බලන්න එනිවැක් කම්පියට එක. එවගේ මේ තියන්නේ එවැක් එක. එවැගේ ඔන්න මම් පෙන්නනටිච යුනිරක් කැම්පියුට එකතර පලෙන් පරම්පරාවේ පරිගණකවලට උදාහරණැව්වෝඉ ුනිර එඩවැක් කියන එක ඔගොල්ලෝ මත්තක තියාගත්ත යුත්තුයි. අප යනොදරුවන්නේ ළඟට දෙවැනි පරම්පරාවට දෙනි පරම්පරාව එද නමසය පනස් සඉඳලා එක්දස් නමසීය හැට තුන දක්වා කාලේ. මෙම පරම්පරාවේ පරිගනකවල මූලිකම උපාගේ වයේ ට්‍රන්ස්ටර් වේ ්‍රන්සිිස්ට පාච්චි කළ තම ඔන්න නිර්මාණය කරේ මනවද ලක්ෂණ. පලම් පරම්පාටෝඩ වේග් මේ ප්‍රමාණයකුඩ රත්වනවත් අඩුයි ඉදුලිය වැැවීමත් අඩේ පිරිවැරත් අඩේ දැ බලන්නකද්ද පළවෙනි පරම්පරාවට වඩා දෙවැනි පරම්පරාවට එද්දී පරිගණකේ ිකක් දියුණු වෙලානේද ප්‍රමාණයෙන් කුඩා වෙලා රත්තෙන අඩුවයි විශ්වාසනයත්ය වැඩී විල්ි ඉදුලිය වැයවීම අඩුවේ පිරිවැය අඩුවයි තොට මිනිස්සු ්‍රික්ත කනලායින් කරලා ඒවි නොඩ ට්‍රராන්සිිස්ට්‍ර පාවිච්චිකරය තමන්ගේ මෙන්න මේ ලක්ෂණටික ලබා ගන්න තමන්ගේ වැඩ පහසු කරගන්න ඒවගේමයි වික්‍රියාත්මක වෙන වේගේ මයිකෘතත්පර පළවම පරම්පරාවදක මිතත්පර දෙවනි පරම්පරාවෙනකොට ඒක මයිකකපපටි කැ ඉතාම වේගේ ක්‍රියාත්මක වෙනෝ පළූ පරම්පරාවට සාපේක්ෂර ඔන්න බයන් ට්‍රන්සිස්ටර් ඔගොල් මෙයෝ දැකලත් ඇති මෙතිමීම වගේ ට්‍රන්සිිස්ට බොහෝ ප්‍රමාණයක් පාවිච්චි කරලා පරිගණක නිර්මාණය කරනපතේ කොට ඒ දෙවැනි පරම්පරාවේ පරිගාණකොලට උදදාහරණ කිය ලැහවත් අයිBM තුන්දාස්තිහරි අයිBMම් හත්දස්තිහ එහසිය හතර අයිBM හත්දස්ති එද හයි හත ඔන්න උද්දාහර මතක තියාගන්න ඕනෝ මෙතියම අයිBMම් හද්දස්තිය කම්පියුට එක මෙ තියන්නේ C එක්ද හයසිය හතර කියන කැම්පියුට එක.ගලන උදාහරණ කිහිපයක් තියෙනවා. ඔන්නි තුන්ගනි පලම්පරාටෙනවා. කාලසීම ඔපපු තෙබ්දුුවේ එදසේ හැට තුනේන ඉදහස් නම්සේ හැත්ත පහදක්වා. මෙත නෙදී ්‍රෙක්ත කනලත් අයින් කරලා ඒවිෙනෝට පාවිච්චි කන අනුකලිත පරිපත්ත අපි කෙනවා ඉංගලිශ්ලින්ඉන්්‍රගට circuit. කෙටි කල්ල කියනව යිසිීස් කියල මෙම පරම්පරාවේ පරිගනක වල மூලිකමලක්උපාගේ වයේ අනු කලිත පරිපත වේනවද ලක්ෂණ අනි පරම්පරාවලට සාපේක්ෂ විශ්වාෂනීයත්තිය වැඩි දරුවන්නේ ප්‍රමාණයෙන් කුඩයි අඩු විදුලියක් වැෑබෙනව රත්වෙනවා අඩුයිරගෙන යන්න පුළුවන්තා ඔන්න උසස් පරිගණක භාෂා භාවිතතාක ඔගොලට අල්ලොකුනාම ගැ ගලිීමිකත් ක්‍රියාත්තුක වේග නැනෝතත්පර පළවෙනි පරම්පරාවි මිලිතාත්පර දෙවැනි පරම්පරාාව මහිකෘතත්පර තුංගනි පරම්පරාවිදි නෝ තත්පරින් ඔන්න බලන්න ඉතාමත් ඉක්මනින් වේගේ වැඩි වෙනවා තුංගනි පරම්පරාවිදි වේග තවත් වැඩිහිපතේ ඔන්න ඉන්්‍රගටක් සක දැවයාට පේනවාර පලමින් දෙවැනි පරම්පරාාවට සාපේක්ෂ බැලුවුම් තුංගනි පරම්පරාවට එදියෝගලට පේනවානේද මොනිටර් එකක් තියෙනවා keyboardබෝඩ් එකක් තියෙනවා හැබ දෙන්න පළවිනි දෑනනි පරම්පරාවල කම්ප्यර් කම්ප्यටර්ද කියලවත් අඳනගන්න පුළුවන් තත්තක තිබ්බද නෑනේ ආහෙන බලවන තුගිනි පරම්පරාවට එද්ද රැගෙන ඔන්න පුළුවන් අපි කම්ප्यුට එකක් විදියට මොනිටර් එකක් කබෝඩ්ඩක් දෙව යාල කොම්ප्यුටක් ගන්නේහ මනනි මොනිටර්ක් තියෙනවා කීෝඩ් එකක්ත්තියෙනවා ම ඔක්ෂ එකක් තියෙනවා ඔන්න ක්ෂණ දැංගුවය තුංගිෙනනි පරම්පරාට එද්දි පරිගණ කයකට එක තුවෙලා අඉවරයි තුවනි පරම්පරයි පරිගනකලට උදාහරණ IBM තුන්ද හටBMතු හයමතිBM තු කම්පුටළඟට ඔයාරට පරම් පාාව තවත් කම්පුට කපයක් බලාගන්න කළ හැබව මත්‍රියයාගන්නර කලින්ටික හුබ හ කියනනන හරනි පරම්පා හරවෙනි පරම්පරාාවදි පති ශුද්‍ර සකසන තමයි පාවිච්චි කරන්න ශුද්‍ර සකසන ंट්‍ර් සකට් අනුකලිත පරිපත් විශාල ප්‍රමාණයක් භාවිතා කල්ල හදපු ශුද්‍ර පරිපතද ශුද්‍ර සකසන තමයි මේ පරම්පාවෙදී දහත්‍රවනි පරම්පරාාවේදී භාවිතා කරන්න. එක්දනුම්සි හත්ත පහයිදා එක්දස් නමසීය අසනාවය දක්වා තक्්‍රාමක වේගේ අප කතා කරना පිකෝත් හපරවැලින් मिल මයි නැනෝ පිකෝත පරවල මෙ දින මයිකපොසස අපි කතා කරපු සිප එක මෙ තියන්නේඒ පරම්පරාවේ පරිගණක මොනෝදඒ පරම්පරාාව පරිගනක ඩක්ට ්ට ක්ස්ටප කම්පුට ඔබල දන්නවා මෙන්ස පරිගන එක ලැප්ට් කුල් පරිගනක නොට්බතටැල්බ වන්න මේ තමයි හතරවැනි පරම්පරාය පරිගන එක මේ තියෙන පස්සන පරම්පරාව ර පෘතිම බුද්ධිය තමන්ට හිතලා වැ හිත මතලා වැඩ කරන්න පුළුවන් තත්තේ පරිගණ අපි හටිකෙන කෘතිම් බුද්ධම එක නොදරුවනාාගතයේදී ඇතිවෙන්න පුළුවන් දැන්ටමන් ්‍රබෝතාක්ෂණයති නමුත් සම්පූර්ණ සම්පූර්ණ නම තමන්ම හිතලා වැඩ කරන්න කුලා යන්ත්‍ර නිර්මාණය වීම මේ පස්ෙනනි පරම්පරාවට අදා දැ එතකොට දැම්පත්ති අපි කතා කරපු පරම්පරා හතර ගැනටීජ පොඩි නැවත මේ සාරංශගත කිරීම කරන ඉට ගලින් පොඩක් බලන්න අප කතා කරාමතින්දී ක්‍රියාත්මක වේගය කියලා මිලිතාපපර මයිකෘ තප්පර නැනෝ තප්පරසාපිකෝ තක්පර කියලා තප්පරඒකින් බිුව දශම් බින්දුව බිඳුවයි එකකට අපි මිරිිතපපර එකක් කියන තප්පර යකම් බිදුව අදශම බිින්දූ පහයි එකක් එක මයිකෘත අප්‍රෝයාට පේනවා පිකෝ තපපර වනකොට චපපරයකින් ඉතාමත්ම සුළු ප්‍රමාණය. තෝට යම්කිසි කාරයක් කරන්න අපි කිව සි කරන්නමොනොකක්ද උපදේශ ක්‍රියාත්න කිරීමන්තකට උපදෙස් ක්‍රියාත්න කරන්න ගත වන කාලය ඉතාමත්ම ඉහලයි එකනෙ ඉතා චූල් පොඩි කාලයකති පුතේපුවකට විශාල කාරයක් කරන්න පුළුවන් තත්තට අතරනි පරිගනකය වෙනකොට පත් ලා තියෙනවා. දුවனே அதாப்பி பாාடமே කතා කර. පරිගනක පරම්පරා හத்தරක්ගන්න ப பපාව දෙනි பපාවන பරම්පාව හர பපාව ப பම්පராාව රිத்தගன දෙவන பறම්පராාව ட்சிஸ்டர்துங்கනි பරම්ம்பராවිதி. அ க பරි හනි பரම්පராාවදි சூද්‍ර පරිප. மංங்கித்த පපු හැමோම මේ නோ එක වடிய එක බන්න ගමம்ම. නෝට් එකක යාගෙන ඇතික කිය වීඩිය පෝස් කරා නෝට්ටක ල්වා.හ අපි දැන් අනුව පුතයඔයාලගේ වැඩ පෝතට දැන් හැමෝම වීඩියක පෝස් කරලා ඔයාලගේ ක්‍රියාකාරකම් වැඩපොත්ති එකයි තුන අභ්‍යාසය කරන්න පටන් ගන්න. එකයි තුන අභ්‍යාසය කරලා නැවතත් වීඩියෝ එකත් එක සම්බන්ධ වෙන්නමං. කතා කරන්න ඇන චචි කතා කරන්නනිහාලගගේ වැඩ පොතේ ක්‍රියා කාර්කම අයිත් වුණ අභ්‍යාසය හරි අපි කතා කරමුූ පලවෙනි ප්‍රශ්නය මධ්‍ය සැකසුම් ඒකකි පරිනාමය දැක්වෙන මෙම වගුව සම්පූර්ණ කරක් ො වක්ගුවක් තියෙනවා පරවිනි වගුවේ පරම්පරාටික පරවිනි කොළම් එක පරම්පරාටික දෙවැනි කොළම් එක දෙවැනි තීරුවේ භාවිතා කලති තාක්ෂණය තුමින් තීරුවට විදුරිි පරිභෝජනය හතරතුරේ ක්‍රියාත්මක වන මේකි. දැන්තීශ මේයක උත්තරටික් කියනවා. ඔයාල උත්තරි හරිනම් ඉස්සරහයිෙන් ඉරක්දා ගන්. පලුම් පරම්පරාවේ. භාගතත්රත් රක්ෂණය රික්ත කනල විදිරිපරිභෝජනය ඉතාමත් තිහලායි. ක්‍රියාත්මක වේගය මිලිතාපර. දෙවන පරම්පරාව ට්‍රන්සිිස්ටර, ි පරිභෝජනය පලවෙනි පරම්පරාවට සාපේක්ෂ අඩුය ක්‍රාත්මක වන වේගේ මනින් ඒකකය මපර තුමනි පරම්පරාව භාපතා කරහ තාක්ෂණය අනු කෙලත පරිපත්ත විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට සාපේක්ෂ අඩුය ක්‍රියාත්නක වේගේ මන කකය නැනෝ ත අපර හරව වන පම්පරා ාවිතාගලත් ක්ෂණය ශත්‍ර පරිපදිතා ශුද්‍ර සකසන පරිභෝජනය අඩුය ක්‍රාත්මක වේකයමන්නේ එකකය පිකෝත අක්ර ඔන්න අපි දෙනි පරම් දෙවැනි ප්‍රශ්න තිෙනවා පහත් දැක්වෙන පරිගාණකවල මත්‍ය සකසුම් මේකය නිපදවීම සඳහා භාවිතා කරන්නට ඇතයි සිතය ඇත්ත තාක්ෂණය ඉදිරීෙන් ලියන්. දැවයාට පේනවා දරුවණය පලවෙනි පින්තුර මකාදටයන්.ටීචත්නම් පේන ටැබ්බ එකක්වාගේ තින් ටැබ්බෙ එකයිති හත්තරවෙනි පරම් පාරා ටේනම් මොකක්ද තාක්ෂණය චුද්‍ර සකසනය ද ශුද්‍ර පරිකාතර. ඉල්ලඟට තියෙන පින්තරේ ලැ්ටප් එකක්. උක්කුල් පරිකනකය. එන භාවිත ක්‍රපතාක්ෂණය. ුද්‍ර සස හතර වනගේ දී ඩෙක්ස්ටොප් කම්පියෝට එකක් එ නම් භාවිතාක ප්‍රතාක්ෂණය චුද්‍ර සකසන් ඔන්නඔය විදර දරුවනේ ඔයාලගේ පවෙනිිපාඩම අවසානයි පළවෙනි පාඩමදතු කතාකරේ මධ්‍ය සැකසුම් මේකකය පිළිබඳ ම්‍ය සැක්සුම් මේකය කියන්නනිමොකක්ද කොහෙද තියන්නේ මොකද්ද කාර්ය ඔය වගේ තට මධ සැකසුම් මේකගේ ප්‍රධන කොටාස්. ස්පන්ධක වේගයමකක්ද පරිගානක පරම්පරවර්ග හත්තරමොකත්. මෙන්න මේ කරුණු ටික තමයි අපි පළමු පාඩමේදී සාකච්ඡා කරේ. එහි අන්දුවය පොතේ අපි ඊළඟට නැවත හමුුවමු ොයාලගේ දෙවැනි පාඩමත් එක් ඔපරේටින් ිටන්. දෙවැනිි පාඩමත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකකින් හමයමු. එත්තකං හෝගොලු හැමෝටම සුභදවසක් ඒවාගේම, ආරධන කරන්න පංිදුව පපුතේ ඔයාලට ටිචක වීදයක සක්. වීඩියෝස්. ඔයාලගේ ආලුත්තෙක්ක ෂයා කරගන්න ඇතුකොට ඉගොල්ලන්ටයි. ඔයාලවගේම අයිCTත කෙන ගන්න පුළුවවා. නම් අපි තවත් වීඩියෝදකින් හම්මුයම්.